आई बोवान कालीन प्रवृत्ति वार्ताकरणे अंक एक सियतरात्रि पुआत विकाशे समगिन मम अंजना करुणारत्न प्रथमेन सिरस्थल श्रीलंका कोविड मरण अतिन लोके दहतुन वन तेनट वैडिम मरण अमेरिका विन मेरठ पैक तुल कोविड मरण नवया इद्रिये दे मिनित्वकट तात्परेकट कोविड मरण वार्ता विय है कि वैद्य उदार संपत सियतट कियाई मेरठ डेल्टा रोगींगे संख्याव देशीय अणु देखक बव सौख्यांश कियाई डेल्टा वायरसे तवत प्रभेदयक कोलंब तत्वय भयानकय विशेषज्ञ वैद्य पद्मा गुणरत्न कियाई එන්නත් කරණයට බිලියන 76ක් සැප්තැම්බර් වන විට මරණ අඩු වේවි වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි ජේෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න සහ ඔහුගේ පුතු කොවිඩ් වැළඳී ජීවිතයෙන් සමුගනී කොරෝනා වසංගතයක්ද සැනකෙලියක්ද රවි කුමුදේෂ් රජයෙන් ප්‍රශ්න කරයි සුවවිරුවන් රණවිරුවන් අතර මේ අයත් විරුවන් නොවේද දැන් අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකාව කොවිඩ් මරණ වාර්තා වීම අතරින් ලෝකයේ 13 වන ස්ථානයට පත්ව තිබෙනවා ඒ බව සටහන් වන්නේ ලෝක කොවිඩ් තත්ත ඇතුළත් වර්ල්ඩ්ඩෝමීටර්ස් වෙබ් අඩවියේ වැඩිම කොවිඩ් මරණ වාර්තා වන 13 වන රට බවට ශ්‍රී ලංකාව පත් උනේ ඊයේ සිදු වුණු කොවිඩ් මරණ 214ත් සමගයි මේ තත්ත්වය පාලනය කරගත්තේ නැත්නම් සෑම විනාඩියකටම හෝ තත්පරයකට පවා මරණයක් සිදු විය හැකි බව වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සියතට ප්‍රකාශ කළා. මේ වන විට සෑම පැයකටම මරණ නවයක් ශ්‍රී ලංකාව තුලින් වාර්තා වනවා. මීට සති 3කට පෙර පැයකට වාර්තා වූයේ මරණ 3ක් පමණයි. මේ අතර ඩෙල්ටා වෛරසයේම තවත් ප්‍රභේදයක් කොළඹ තුල සීක්‍රෙන් පැතිර යන බව වාර්තා වනවා. දැන් සම්පූර්ණ කොවිඩ් වාර්තාව. වර්ල්ඩ්ඩෝමීටර්ස් වෙබ් අඩවියට අනුව මරණ වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව සිටින්නේ 13 වන ස්ථානයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකා එක්සත් ජනපදයේ ඊයේ සිදු වූ මරණ සංඛ්‍යාව 1304යි. ශ්‍රී ලංකාවේ ඊයේ දිනට වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 214යි. 14 වන ස්ථානයේ සිටින්නේ ආජන්ටිනාව වන අතර එහි ඊයේ සිදු වූ මරණ සංඛ්‍යාව 153ක්. මේ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් සෑම විනාඩියකට හෝ තත්පරයකට පවා කොවිඩ් මරණයක් සිදු විය හැකි අවාසනාවන්ත තත්ත්වයක් උදා විය හැකි බව වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සියතට ප්‍රකාශ කළා. මේ වන විට අපේ රට පත් වූ ඇති තත්ත්වය ඉතාමත් භයානක තත්ත්වයක්. පෙර තිබුණේ මරණ පැයකට 3යි. ඊට පසුව ඒක 4 දක්වා 5 දක්වා යන මේ වනිට මරණ 8 9ක් දක්වා ප්‍රමාණයක් පැයකට සිදු වෙනවා. පැයකට තමයි අපි දැන් මරණ ගාන ගන්නේ කරන්නේ. මේක මට හැඟෙනවා මේක විනාඩියකට තප්පරයකට වෙන්න තියන්න බෑ. ඒක නිසා විනාඩියකට තප්පරයකට වෙන මරණ ප්‍රමාණය අපිට කියන්න සිදු වුණොත් ඒ මේ ජාතිය අවසාන වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසන්නේ කොවිඩ් මරණ සංඛ්‍යාව සීක්‍රෙන් ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව අධි අවදානම් රටක් බවට පත් වෙමින් තිබෙන බවයි. අපේ රට ඇත්තෙමම අධි අවදානම් තත්ත්වයක තියෙන්නේ මරණ ප්‍රතිශතය වැඩි අපිට කොහෙත්ම බාර ගන්න පුළුවන් ප්‍රමාණයක් නෙමේ. ඒ වගේම 20%ක් විතර මරණ වෙලා තියෙන්නේ ගෙදර එහෙම නැත්නම් රෝහල් වලට ඇතුල් වෙන අවස්ථාවේදී මගද වගේ. මං හිතනවා මේක නිසා ඉතාමත්ම වැදගත් ප්‍රජාව රෝගය ගැන දැනුවත් වීම ප්‍රජාව ඉන්නත කරා යොමු වීම අලුත් රැල්ලට හේතුකාරක වන වෛරසය තමයි ඩෙල්ටා වෛරසය කියන්නේ. මේ ඩෙල්ටා වෛරසය කොළඹින් තමයි පටන් ගත්තේ දැන් ඉතාමත් වේගයෙන් අනිත් පළාත්වලටත් පැතිරෙමින් පවතින වෛරසයක්. දැන් ඩෙල්ටා වෛරසයේ තවත් ප්‍රභේදයක්. මේ වෛරසයම වෙනස් වෙලා තවත් ප්‍රභේදයක් තමයි වැඩිපුරම කොළඹ වෙන්නේ. ඉතින් මේ අලුත් ප්‍රභේදය අනිකුත් පළාත්වලටත් පැතිරෙනවා කියන එක සැකයක් නැහැ. මේ අතර විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ එන්නත් ලබා දීමේ වත්මන් වේගය අනුව සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුලවන විට මරණ සංඛ්‍යාව පහළ යනු ඇති බවයි. සම්පූර්ණ එන්නත්කරණය සඳහා බිලියන 76ක් වැය වන බවද ඔහු පවසනවා. මේ යන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්න ඕනේ සැප්තැම්බර් මැද ඔක්තෝබර් වෙනකොට මේ තියෙන තත්ත්වය යම් ප්‍රමාණයක සහනශීලී තත්ත්වයක් දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ කාල සීමාව ඉතා වැදගත්. මේ කාල සීමාව තුළ අනවශ්‍ය පරිදි ඔබ මේ රෝගයට නිරාවරණය වෙලා රෝගයෙන් බරපතල තත්ත්වයට පත් වුණොත් අපි මේ කරන එන්නත් කරන්නේ ප්‍රතිඵල ලැබෙන්න කලින් ඔබට අවාසනාවන්ත ඉරණමක් අත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ ටික දවස ඉතාම හොඳින් පරිස්සම් වෙන්න. මේ වෙනකොට ඇත්තටම ඇස්තමේන්තුගත මුදල හැටියට ගත්තොත් සම්පූර්ණයෙන්ම මිලියන 76
හැත්තාහක් ඒ කියන්නේ බිලියන 70ක් මේකට යනවා දැනටත් ඒකෙන් භාගයක පමණ ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා ඒකම ඖෂධ සඳහා මේ එන්නත් සඳහා වියදම් කරනවා නම් බිලියන 76ක් ඖෂධ සඳහා තවත් බිලියන 50ක පමණ ප්‍රමාණයක් රජය වියදම් කරනවා එතකොට ඔබට තේරුම් ගන්න ඕනේ බිලියන 120ක් 130ක් පමණ ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුන්ට නොමිලේ ඖෂධ ලබා දීම සඳහා රජය සහ ඖෂධ සංස්ථා මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ වශයෙන්ම අපිට නිර්දේශයක් දීලා තියෙනවා නොවැම්බර් දෙසැම්බර් මාස වෙනකොට අවම වශයෙන් අපිට කොවිඩ් රෝගයෙන් බරපතල රෝගී තත්ත්වයට පැත්වීමට ඉඩ ඇති පිරිස් සහ කොවිඩ් රෝගයට නිතරම මුහුණ දීලා අවදානම් කලාපයට යන අයට තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. මේ නිර්දේශය උඩ අපි රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙලා දෙවෙනි මාත්‍රාව ලබා දීමට අවශ්‍ය මූලික මේ පසුබිම අපි සකස් කරලා තියෙනවා. එතකොට ඕනෑම වෙලාවක කිව්වොත් හරි අද ඉඳලා මෙන්න මේ තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්න අවශ්‍ය වෙනවා කියලා. එතකොට ඒකට අපි සූදානම්. कोविड सटन जयगनी मे पेरमुने इन्ने अपे आदरणीय वैद्यवरुण ए समग करटकर हेद हेदिया निन्नवा मे अपूर मिनिसुन अतुरीन किहिपदने गुट जीवित अहिम्युना ए कोविड रकुसा निसा एत्तरम उन अपे हदवते विरुवान अपट विरुवान अणुनति रटा मे कोविड सटने दी किसिंदु एगईमट लाक नोवन पिरिसाक अद अपे जंगम दुरकतने सटहनुना අපේ රට 30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. අති විශාල රණවිරුවන් පිරිසක් ජීවිත පූජා කළා. ආබාධිත වුණා. ඔවුන් පිළිබඳ අප හද තුල ඇත්තේ සදාතනික ගෞරවයක්. මේ රණවිරුවන් අපේ සුවවිරුවන් හා එක්ව අද එන්නත්කරණයටද උර දී සිටිනවා. විශේෂයෙන් හමුදාව මූලිකත්වයේගත් එන්නත්කරණ ස්ථාන ඉතා සාර්ථක බව සැමගේ පිළිගැනීමයි. සුවවිරුවන්ට සහ රණවිරුවන්ට අපේ හදවත් තුල ඇත්තේ සදාතනික उदय अत्यावश्य सेवापवाहर आयतन कोविड रोगी प्रतिकार रोहल असल महापारटेन मे हितहय्य गहनुन सह मिनिसुन वन्नट अपे पारवल कैली खसल वलिन पिरियावे निवस इदिरिपिट खसल गुड गसेवी कोरोना केतरम भयानक वद ओन तम राजकार्य देव कार्यक्से सलका इट्टु करनु जंगम दुरकतने सटहन वुना දාම ගියා මාරින්දා කතා හවස පහ විතර නිකන් වැඩ කරගෙන යනවා දැනට කොරෝනා තියෙනවා ඒත් අපි සිනු එකතු කරන එක නවත්තන්නද අපි ඉන්නේ කවුරු කරේ ඉන්නේ අද දවස් සිනු මහ පාරේදී මේ බොහෝ අය පෞද්ගලික සමාගමක සේවිකාවන් මේ සෑම අයකුම මවක් හෝ බිරිඳක් මේ සියලු දිනාටම දරු පවුලක් ඉන්නවා රැකියාවට ආවොත් තමයි මේ අයට වැටුප් ලැබෙන්නේ ඒ නිසා කොරෝනා ඩෙල්ටා නෙමෙයි ඇල්ෆා බීටා ගැමා ඔක්කොම එකට හැදුනත් රැකියාවට එන්නම වෙනවා අපි හැමෝම ඉවත දාන කැලි කසල එකතු කරන මේ අයටත් හීන තියෙනවා දරුවෝ උස්මහත් කරන එක ගයක් දොරක් හදා ගන්න එක ඒ අතර ප්‍රධානයි අපි ඉන්නේ ගේ කැලක් තම ඕනේ සර් එමදම් දැන් මේ ගේ ඉල්ලනකොට මේ ගේ දෙන්න ඕනේ තව ගෙවල් මාරවනකොට හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ නිවසක් ඉදි කරනවා වැනි සිහින මේ සොච්චම් පඩියත් එක්ක කවදා ඉටු වේවිද කියන්න කාටවත් බෑ මරණයට හා සමානව කොවිඩ් වලටත් මේ හැමෝම බයයි. එහෙමයි කියලා රැකියාවට එන්නේ නැතුව ඉන්න බෑ. එහෙම වුණොත් මහමග සිංගමන් යදින්න වෙනවා. කොරෝනා තිබ්බත් නැතත් ඉතින් මාත් මේක තමයි කරන්නේ කිව් වෙන රස්සාව කරන් දෙන්නේ නැහැ නී ගා කරන්නත් බෑ ළමයි හදා ගන්න බෑනේ. බබාලා 6 දෙනෙක් ඉන්නවා. ඉස්කෝලේ යවන්නත් ඕනේ. මාත්‍යත් එකහත් දෙන්නේ එකයි දෙන්නේ. බබාලා කන්න දෙන්නේ කිරිකා කරිකා ගන්න රූඩ් එකේ හම්බෙන්නේ නැයි තින්ද කොරෝනා හින්දා කියාකට හම්බෙන්නේ නැහැ.
මොනතරම් ප්‍රශ්න ගැටලු තිබුණත් සිහින බලාපොරොත්තු හිත ඇතුලේ රැඳුණත් මේ අහිංසක මිනිසුන් කැලි කසල එකතු කරනවා. කොවිඩ් මාරයා ඕනම වෙලාවක තමන්ව බදාගනිවි කියලා දැන දැනත් ඔවුන් තම රාජකාරිය අකුරට ඉටු කරනවා. ඒ නිසායි අපේ නගර ගඳ ගහන්නේ නැත්තේ. සමහර දැන උගත් මිනිසුන් යුතුයකම් ඉටු කළ යුතු සමහර බලධාරීන් කොවිඩ් ඉස්සරහට දාලා වගකීම් පැහැර හරින අවස්ථා එමට වාර්තා වෙනවා. කොවිඩ් හමුවේ තම වගකීම් අමතක කරන යුතුයකම් මග හරින සමහරුන් අතරේ මේ අය සැබෑවටම තවත් විරුවන් පිරිසක් නොවන්නේ දැයි අසන්නට අපට සිතෙනවා. මෙරට විශිෂ්ටතම පුවත්පත් කලාවේදියෙකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද පෙරවරුවේ අභාව ප්‍රාප්ත වුණා. ඒ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ වැඩිමහල් පුත්‍රයාද ඊයේ ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාව ප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියෙකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද පෙරවරුවේ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අභාව ප්‍රාප්ත වුණා. එල්මෝ ගුණරත්න මහතා සිය නිවසේදී මිය යන විට 89 වන වියෙහි පසු වුණා. ඔහු දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයෙකු ලෙසයි සැලකෙන්නේ. ලේක් හවුස් ආයතනයේ සේවයට බැඳුණු ඒ මහතා එම ආයතනය රජයට පවරා ගන්නා තෙක් එහි සේවය කළා. ලේක් හවුස් ආයතනයේ රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළකොට ඉල්ලා අස්මු කිහිප දෙනා අතර එල්මෝ ගුණරත්න මහතාද වුණා. තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන්ද කලක් ඒ මහතා සේවය කළා. අනතුරුව 1978 යළි ශ්‍රී ලංකාවට පැමිණි ගුණරත්න මහතා එවකට පැවති ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී ආරම්භ කළා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ සිංහලයා පුවත්පතෙන්. ඒ මහතා ජනාධිපති සම්මානයෙන් සහ විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබුවෙක්. එල්මෝ ගුණරත්න මහතා අමාත්‍යංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යංශය, සමෘද්ධි සහ ක්‍රීඩා අමාත්‍යංශය ඒ අතර වනවා. නැසී ගිය නන්ද්‍රා ඩයස් ගුණවර්ධන මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන එල්මෝ ගුණරත්න මහතා දමිත ගුණරත්න, හර්ෂ ගුණරත්න, තුෂාර ගුණරත්න සහ රජීව් ගුණරත්න යන අයගේ පියාණන්. මේ අතර එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන දමිත ගුණරත්න මහතාද හදිසියේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ මාධ්‍යවේදියෙක් වශයෙන් කලක් සේවය කළ ඔහු ඊයේ ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාව ප්‍රාප්ත වුණා. ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තුෂාර ගුණරත්න මහතාගේ වැඩිමහල් සොහොයුරයි. දමිත ගුණරත්න මහතා කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. වර්තමාන එන්නත්කරණය හුදු ප්‍රදර්ශනාත්මක තත්වයකට ඇද දමා ඇතැයි වෘත්ති සමිතිය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවි කුමුදේශ මහතා පවසනවා. රටේ ව්‍යාප්ත වන්නේ වසංගත වෛරසයක්ද නැතහොත් සැනකෙළියක්දැයි ඔහු ප්‍රශ්න කරනවා. එන්නත ගහගන්න මිනිස්සු එන්න ඕනේ සතුටු වෙනට. එන්නත ගහගන්න මිනිස්සු එන්න ඕනේ බතරමුල්ලේ තියෙන උද්‍යානයට. ඇවිල්ලා ප්‍රදර්ශනාත්මකව එන්නත ගහගන්න. ඒක වසංගතයක්ද සැනකෙළියක්ද? එද අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම ඉෂ්ට කරන්න. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එන්නත් ගහන්න යනකොට දිනපතා රූපවාහිනී මාධ්‍යවල පෙන්නනවා වැටවල් වලින් පන්නගෙන ඇවිල්ලා ඉන්ජෙක්ෂන් ගහනවා, පොරාට අම්මලා තාත්තලාට එන්නත් ගහනවා, දොස්තර මහතුරුන්ගේ කැන්ටින් වල එන්නත් ගහනවා. Tamanට අමාරුවක් තියෙනවා නම් රැපිඩ් එකක් කරන්, PCR එකක් කරන්න අවස්ථාව දීලත් නැහැ. ෆාමසි එකට ගිහලා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් ගන්න පුළුවන්ද? බෑ. දුපියල් 2000 කට PCR එකක් කරන්න බෑනේ. තව 4500ක් ණයට ගන්න ඕනේ PCR එක කරන්න. රැපිඩ් එකක් කරන්න දුපියල් 2000ක් ඕන. අර 2000 අරගෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරාන් පස්සේ දවස් 10ටම කන්න බොන්න සත පහක්වත් නැහැ. වෛද්‍යවරයෙක් නිරෝධායනේ වුණත්, නර්ස් කෙනෙක් නිරෝධායනේ වුණත්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කෙනෙක් නිරෝධායනේ වුණත් අර බඩු මල්ල දෙන්නේ නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂිත කරන්න ඕනේ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා. ලංකාවෙත් ඉතින් කියනවා ඕක. හැබැයි කරන්නේ නැහැ. N95 මාස්ක් එකක් අද කිසිම මේ රටේ වෛද්‍යවරයෙකුට, නර්ස් කෙනෙකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩල කෙනෙකුට දෙන්නේ නැහැ. සමහරු කියන්නේ රට සම්පූර්ණයෙන්ම වහමු කියලා. තවත් සමහරු කියන්නේ එහෙම වහලා රට දුවන්න බෑ කියලා. මේ අන්ත දෙකම වෙනුවට ආරක්ෂාවත් එක්ක ව්‍යාපාරයක් කරන්න සමත් සමහරු ඉන්නවා. මේ කතාව අපට වාර්තා වන්නේ දිවුල පිටියේ.
පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ පුද්ගලික අංශයේ රැකිය අහිමි වීමේ බරපතල තර්ජනයක් මතුව තිබෙනවා. ක්ෂේත්‍ර රැසක් බිඳ වැටීමට ලක් වෙති මොහොතක දේශීය කර්මාන්ත ඉහළ නැංවීමට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ගම්පහ දියුලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති එළවලු සහ පළතුරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සියලු නිරෝධාය නීති අනුගමනය කරමින් ඉතා සාර්ථකව පවත්වාගෙන යන අයුරු දක්නට ලැබුණා. මෙම කර්මාන්ත ශාලාව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවතින්නේ පළතුරු බීම ජෑම් කෝඩියල් සහ සෝස් වර්ග මෙම කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කරනු ලබනවා මෙමකින් ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා හිමිව තිබීම විශේෂත්වයක් මෙහි දෛනිකව ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනය සිදු කරන බවයි වාර්තා වන්නේ මෙම ආයතනයේ පළතුරු වලින් සහ එළවලු වලින් අගය එකතු කළ නිෂ්පාදන සැකසීම තමයි සිදු වෙන්නේ ඒ අතරින් මිශ්‍ර පළතුරු බීම අන්නාසි බීම ජෑම් සෝස් වර්ග සහ විජලනය කරන ලද පළතුරු විජලනය කරන ලද එළවලු වර්ග අපි මෙහිදී සකසන ඉතාම සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් යටතේ සහ සනීපාරක්ෂිත තත්ත්වයන් යටතේ තමයි මේ සියලුම නිෂ්පාදනය කරන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ පූර්ණ අධීක්ෂණ යටතේ මෙම කටයුතු සිදු කරන බවයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නයනානන්ද නිල්වල මහතා පවසන්නේ මේ කර්මාන්ත ශාලාවෙන් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අගේ දාමය වැඩි කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරලා පාරිභෝගිකයාට ගුණාත්මක නිෂ්පාදන ලබා දෙන්නත් ඒ වගේම නිෂ්පාදකයා වන ගොවියට සාධාරණ මිලක් ලබා දීම තුළින් වර්ෂයේ පුළුවන් හොඳ ආදායමක් ඔහුට ලබා දීමේ කටයුතු කරන්න සහ මේ ප්‍රදේශයේ සිටින ජනතාවගේ රැකියා විරහිතභාවය අඩු කරලා රැකියා අවස්ථා වැඩි කරන්න අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම කරනවා රජයේ කැරට් අලවලට රැවටි ජනතාව ඡන්දය තුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා සෑම විටම රජයට චෝදනා කරන්න එපායයි මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඉල්ලා සිටිනවා දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් දැන් මේවනම් ආණ්ඩුව පහුගිය කාලේ ඕනතරම් කැරට් දුන්නා දැන් මේ කැරට් වලට රැවටිලා තමයි මිනිස්සු ඡන්දය දුන්නේ දැන් මේ කැරට් අලේ වෙනවා රුපියල් 18ක් මේක තමයි වේදිකාවට ගොඩුනේ මේකත් අරගෙන තමයි මේක පෙන්වලා තමයි දැන් සැපද කියලා ඇහුවේ දැන් මේ දවස්වල ඔය ගෙදරකට ගොඩ වෙනෝ නම් 100 කිලෝ එකක් අරගෙන ඉතින් පවුලේ ඉන්න රාජකීය නෑයෙක් තමයි හැබැයි මෙහෙම ගියොත් එහෙම කොවිඩ් වලින් නෙවෙයි මිනිස්සු මැරෙන්නේ හාමතේ මැරෙන්නේ මේ තත්වේදී හැම දෙනාම වගකීමෙන් කටයුතු කරන්න අපි රජයට හැම වෙලෙම ඇඟිල්ල දික් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි හැසුරුනොත් වගකීමකින් මේ தත්වය අපට විසඳ ගන්න පුළුවන්. රජය කුමන තීරණයක් ගත්තා? රජතුමා ආනවා මේ සංචරණ සීමාව කොහමද දැන් කියලා අමුදාපතිගෙන්. අමුදාපති කියනවා බොහොම හොඳයි සර්. හොඳටම තියෙනවා. පාරේ නැව් විතරයි යන්නේ නැත්තේ. අනිත් ඔක්කොම යනවා පාරේ. අපි සෑම කෙනෙක්ම ස්වයං විනයක් ඇතිව හැසිරෙන්නත් අවශ්‍ය එහෙම නැත්නම් රජයකට හෝ සෞඛ්‍ය අංශවල පමණක් අනිවම පාලනය කර හැකි කාරණයක් නෙවෙයි සෞඛ්‍ය පැත්තෙන් අපි සෑම කෙනෙකුටම කැපකිරීමක් කරන සිදු වෙලා තියෙන කාලයක් ඒ නිසා අපි සෑම දෙයක්ම හොඳින් කළමනාකරණය කරගන්නට ජනතාවගේ සහයෝගය විශාල ලෙස අවශ්‍ය වෙන වකවානුවක් රොකට් වේගයෙන් ඉහළ යන බඩු මිල මේ රටේ අහිංසක ජනතාවට මේ රටේ සමස්ත ජනතාවට දරා ගන්න පුළුවන් කමක් නැහැ අමුතිවරයා දන්නේ නැහැ කියනවනම් ඒ වගේ වෙළඳාම් අමුතිවරයාට කරන්න දෙයක් නැහැ කියනවනම් මේ රටේ මිනිසුන්ට කාගේ පිහිටක්ද එහෙමනම් ආණ්ඩුවක් මොකටද? එහෙමනම් වෙළඳැමතිවරයෙක් වැඩක් නැහැ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙන අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව අද පෙරවරුවේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කර තිබෙනවා. අත්පාල අණුවකින් බැඳ තිබූ පුද්ගල මලසිරුරක් පූණකරි සංගුපිටි මුහුදේදී සොයාගෙන තිබෙනවා. මෙම මලසිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පූණකරි පොලිසිය විසින් සිදු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කඩවිත එල්දෙනිය ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් අඹු සැමි යුවලක් මිය ගොස් තිබෙනවා. අදාළියම එම නිවසේ උඩුමහලේ ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. විරාමින් පසු ක්‍රීඩා පුවත් ක්‍රිකට් අපිට ආගමක් වගේ අපි ලෝක ශූරේ නැවතත් ලෝක කුසලානේ දිනනතෙක් අප ඉදිරියට ආ යුතුයි ඊට ශක්තියක් දීම සිළු දිනාගේම වගකීමක් සියත මාධ්‍ය ආයතනයක් ලෙස ඊට උර දෙන බව ප්‍රේක්ෂක ඔබ ඉතා හොඳින් දන්නවා පසුගිය ඉන්දියා සංචාරයේදී ලබාගත් ජයග්‍රහණයේ සේම මෙවර දකුණු අප්‍රිකානු තරගාවලියටද ශක්තියක් වීමට සියත අප තීරණය කළා
ක්‍රිකට් තරඟ දිනෙන් දින පරාජයට පත් වූ මොහොතක සියත අප ඊට ශක්තියක් වුණේ අපේ ක්‍රීඩාව ඉදිරියටත් රැකගැනීමේ අරමුණින්. පසුගිය ඉන්දියා තරඟ සංචාරයේ නිල විකාශක ලෙස කටයුතු කළ සියත අපට නිහතමානී සතුටක් ඇත්තේ ශ්‍රී ලංකාව 2020 තරඟාවලිය ජය ගැනීම නිසායි. පරාජිත මානසිකත්වයෙන් මිදී ජයග්‍රාහී මාවතට පියනගූ අපේ ක්‍රීඩකින්ට ශක්තියක් වන්නට මෙවරත් සියත ටීවී අප සූදානම්ින් සිටිනවා. ඒ ලබන දෙවනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා තරඟ සංචාරයේ නිල විකාශන අයිතිය ලබා ගනිමින් තරඟාවලිය එක් දින තරඟ තුනක් සහ 2020 තරඟ තුනකින් සමන්විතයි. සියලුම තරඟ සජීවව ඔබ වෙත ගෙනීමට සියත ටීවී අප සූදානම්ින් සිටිනවා. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරඟ සංචාරයේ නැරඹීමට උද්‍යෝගීන් බලා සිටින ක්‍රීඩා ලෝලින් සියත අපට අද අදහස් දැක්වුවා. දැන් ශ්‍රී ලංකා ටීම් එක ඉන්න තත්ත්ව ගැන අපට හරිම ආඩම්බරයි. සවුත් අප්‍රිකා ටීම් එකක් දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඉදිරි තරඟ දැක බලා ගැනීම සඳහා අප නොයව සිල්ලෙන් බලා සිටිනවා. පිටින් ක්‍රිකට් එහෙම අතාරින්න බෑ. පිටින් ජයග්‍රහණී මානසිකත්වයක් එක්ක ඉස්සරහ තරඟ ටික නරඹන්න කියලා ප්‍රේක්ෂකයොන්ට කියන්න කැමතියි. දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමත් සමග පැවැත්වෙන තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න වගේම ශක්තියක් වෙන්න කියලා මම ඔබ සෑම දිනාගෙම සියතත් එක්ක එකතු වෙලා ඉල්ලා සිටිනවා. අපේ ක්‍රිකට් කණ්ඩායමට ලොකු ශක්තිය ධෛර්යයක් යමින් සියත ආයතනය ක්‍රිකට් ගොඩනගන්න ලොකු කැපකිරීමක් කරා. අපි ඒ පිළිබඳව සියත ආයතනයට අපගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. ක්‍රීඩාව කියන එක පහළ මට්ටමක තියාගෙන සෝෂල් මීඩියා වලින් යම් යම් මාතෘන් වලින් ක්‍රිකට් වලට පහර දෙන වෙලාවක මම මේක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. සියත ටීවී සියත ආයතනයේ සියලුම දෙනා ක්‍රීඩා ලෝලෙන් ළඟට ගිහිල්ලා හදවත් ආයුධ කරලා ක්‍රිකට් කියන්නේ එහෙම නෙමෙයි ක්‍රිකට් වල ශක්තිය නගා සිටවන්න ඕන කියන දේ මුස්මතු කරමින් ක්‍රිකට් වලට කරපු මෙහෙවර කියලා නිම කරන්න බෑ. මම විශේෂයෙන්ම මේ වෙලාවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමත් එක්ක සටන් වදින අපේ ක්‍රිකට් ටීම් එකට වගේම අපි ගාවට ඇවිල්ලා අපේ හඬ අවදි කරන අපේ හදවත් අවදි කරන සියත ටීවී ආයතනයත් මේ වෙලාවේ මම ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබගේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමෙන් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතයේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.